එකතු වෙලා ඉන්නවා teach me online වැඩ සටහනත් එක්ක. අද අපි කතා කරන්න හදනවා ගණිතයේ 5 ශ්‍රේණි පාඩම 9 ශ්‍රේණි. සමහරවිට 9 ශ්‍රේණි 5 ශ්‍රේණි පාඩම. වීදියේ ප්‍රකාශන කියන පාඩම. 9 ශ්‍රේණි 5 ශ්‍රේණි පාඩම ගැන මතක් කරද්දී අපිට කලින් පාඩම් හතරක්ම කරලා තියෙනවා. ඉතින් අපි මේකෙන් විශ්වාස කරනවා මේකෙන් ඕගලන්ට තවදුරටත් පහසු වෙයි කියලා. පළවෙනි පාඩම් හතර වගේම මේකිනුත් අලුත් දෙයක් මාසට ගන්න. ඉතින් අපි මෙහිදී බලාපොරොත්තු වෙනවා 8 ශ්‍රේණියේ කතා කරපු වීජීය ගණිතය වීජී ප්‍රකාශනයම තවත් වීජී ප්‍රකාශන තවදුරටත් සාකච්ඡා කිරීමට. මෙම් පාඩමේ ගෙනීමෙන් අපට සදිස් සංඛ්‍යා ආදේශයෙන් සරල වීජී ප්‍රකාශනය අගේ සෙවීමට A ධන හෝ x ධන හෝරින A වතාවක් x ධන හෝරින B ආකාරයේ දෙපද ප්‍රකාශන දෙක ගුණිතය ප්‍රසාරණය කිරීමට වර්ගඵල ඇසුරෙන් දීපද ප්‍රකාශන දෙක ගුණිතයේ ප්‍රසාරණය සත්‍යාපනය කිරීමට හැකියාව ලැබේ කියලා විශ්වාස කරනවා. වීජීය ප්‍රකාශන කියන පාඩමේ 8 ශ්‍රේණිය දැනුම පොඩ්ඩක් මතක් කරගත්තොත් උන්දේසන අභ්‍යාසයක් දීලා තියෙනවා 8 ශ්‍රේණිය දැනුම මතක් කර ගැනීම සඳහා. ඔයගලන්ට පුළුවන් අපි 8 ශ්‍රේණියේ වීජීය ප්‍රකාශන පාඩම දැන්ටත් කරලා තියෙනවා. ඉතින් ඔබතුමා ඔයගලන්ට පුළුවන් නම් 8 ශ්‍රේණිය නැවත මතක් කර ගන්න අවශ්‍යයි කියලා ඔයගලන්ට පුළුවන් 8 ශ්‍රේණිය පාඩමත් එක්කත් එකතු වෙලා නොමිලේම මේක නරඹලා 9 ශ්‍රේණි පාඩමට ඇවිල්ලා තවදුරටත් අධ්‍යයනය කරන්න. ඉතින් දැන් අපි මේ පුරුණීක්ෂණ අභ්‍යාසය ගැන කතා කරොත් නම් ගණන් දෙකක් හදලා බලන්න. ඒකෙන් මම විශ්වාස කරනවා ඔයගලන්ට ඉතුරු ගණන් ටික පාස් වීම හදන්න පුළුවන් වෙයි කියලා. ප්‍රසාරණය කරන්න කියලා ඉස්සෙල්ලාම ගණක් දීලා තියෙනවා 5වතාවක් x ධන 2 කියලා. ඉතින් මෙයා ප්‍රසාරණය කරාම මේක වෙන සිදුවීම තමයි මෙයා මෙයාගෙන් වැඩි වීමත් මෙයා මෙයාගෙන් වැඩි වීම තමයි ප්‍රසාරණයකදී සිදු වෙන්නේ. 5 x කින් ගුණ කරාම 5 x ධන 5 දෙකෙන් ගුණ කරාම 10 කියලා දාන්න පුළුවන්. ඒ වගේම 3 වතාවක් 10 ධන 1. 3 y කින් ගුණ කරාම 3 y 3 එකෙන් ගුණ කරාම 3. එහෙනම් 3 y ධන 1 කියලා දාන්න පුළුවන්. හොඳයි අපි තව එකක් බලමු. මෙයා බලමු ප්‍රසාරණය කරන්න කියලා තියෙන මෙයා y වතාවක් 2b ඍණ 3. අර කතාවම තමයි තියෙන්නේ මෙයා මෙතෙන්ට ගුණ වෙනවා මෙයා මෙයාගෙන් ගුණ වෙනවා. ඍණ ගුණෙන් තමයි පද වෙන් කරන්නේ. ඉතින් මේ දෙන්න වෙන වෙනම මෙයාගෙන් ගුණ වෙනවා. 2 වතාවක් b වතාවක් y අඩු කිරීම 3 වතාවක් y කියලා මෙයා ලියන්න පුළුවන්. ඉතින් මේ විදිහට මෙන්න මේ අභ්‍යාසෙම සුළු කරන්න පුළුවන්. අපිට තුන්වෙනි ගාණේ කියලා තියෙනවා x සමානයි 3ද y සමානයි ඍණ 2කට විතදී පහත ඇති ඇති එක් එක් ප්‍රකාශනයේ අගය සොයන්න කියලා. 3 a කොටස x ධන y. ඉතින් x වෙනුවට 3ද y වෙනුවට ඍණ 2 දාශක ආදේශ කරාම 3න් 2ක් ගියාම 1යි. මේ ආදේශ කරමු බලන්න. 3 x ඍණ 2 y. 3 x වෙනුවට ආදේශ කරමු 3 අඩු කිරීම 2 y වෙනුවට ආදේශ කරමු ඍණ 2. 3 වරක් 3 9යි. මේ ඍණයි මේ ඍණයි ගුණ වුණාම ධන වෙනවා. 2 වරක් 2 4යි. 9යි 4යි එකතු වුණාම 11 කියලා ලියන්න පුළුවන්. ඒ වගේම 4 වෙනි ගානේ අපිට මතක් කරලා දීලා තියෙනවා ටිකක් තරම විශාල PG ප්‍රකාශනයක් සිදු කරගත්තේ කොහොමද කියලා අපිට මතක් කරවල තියෙනවා. ඉතින් දැන් අපි පළවෙනි ගාන මං හදලා බලන්න. 3 වතාවක් x ධන y එකතු කිරීම 2 වතාවක් x ඍණ y. ඉතින් මෙයාත් අර විදිහම තමයි මෙයා මෙයාගෙන් ගුණ වෙනවා මෙයා මෙයාගෙන් ගුණ වෙනවා. හැබැයි මෙයා මෙයාගෙන් ගුණ කරන්න ඕනද? අවශ්‍ය නැහැ. වරහන මෙතනින් වහල ඉවර නිසා. ඒ වගේම මෙතන තියෙන එකතු කිරීම ලකුණක් නිසා මේ පදයන් දෙක මේ ධන ලකුණෙන් එන් වෙනවා. ඉතින් මෙයා මෙයාගෙන් ගුණ කරන්න ඕන. ඒ වගේම මෙයා මෙයාගෙන් ගුණ කරන්න ඕන. දැන් අපි බලමු ගුණ කරලා ඉවර කියලා. 3x කින් ගුණ කරාම 3x. 3y කින් ගුණ කරාම 3y. එකතු කිරීම 2x කින් ගුණ කරාම 2x.
dana rina yang guna kerama rina deka wajik yang guna kerama dekai wajik yang liana pulua dan api balamu sulu kerala tunai x ekotu kirima dekai x ekiane pahai x tunai y adu kirima dekai y tunen deka kiyama ekai y kiyala liana pulua pahai x rina y kiyala awasana kilitura api liana pulua oya matak karagatte duwe puthe api atawasara ida igena gattu matake දැන් අපි බලමු නමේ ශ්‍රේණියෙන් අපිට මොකද්ද තවදුරටත් මේක සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. 5යි එක අභ්‍යාසයෙන් කියනවා x සමානයි 4න් 1 වෙන විට 5 දක්වන එකෙක් VJ ප්‍රකාශනයේ අගයස්තුවයි. මොකද දැන් මේ කොටසෙන් අපිට තිබ්බේ ආදේශ කිරීමක් කරන්නේ කොහොමද කියලා. යම් කිසි VJ ප්‍රකාශනයක් තියෙනවා ඒකේ ආඥාත පදයක් තියෙනවා කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා 8 ශ්‍රේණියේදී. ඒක මතක ඇති. 8 ශ්‍රේණියේ අපි කතා කරා ආඥාත පදයක් ගැන. ආඥාත පදය කියලා කියන්නේ පුතේ මේ නොදන්න පදයට. මේ 4x වල x කියන්නේ නොදන්න පදේ 2y වල x කියන්නේ නොදන්න පදේ 3x වල x කියන්නේ නොදන්න පදේ එහෙනම් මෙතන a දන 2b වල a සහ b කියන්නේ නොදන්න පද. ඉතින් අන්නේ නොදන්න පදයකට අපි ආදේශ කරන එක තමයි මේකෙන් ඉගෙන ගන්න හදන්නේ. x 4න් 1 වෙන විට අපිට කියනවා 4x හොයන්නලු. එහෙමනම් 4යි x වෙනුවට දාමු අපි 4න් 1. ඉතින් දැන් ඔය 4ට 4 කැපිලා යනවා කියලා පේනවා ඇති හරයත් ලවයත්. 4ට 4 කැපිලා ගියාම පිළිතුර 1 විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් අපි තව එකක් ආදේශ කරලා බලමු. මෙයා බලමු 3x. 3x. එහෙනම් 3 වතාවක් x x වෙනුවට දාන්නලු 4න් 1. ඉතින් මෙයා අපිට තවත් කපන්න බෑ. උඩ ලවය 3ක් වෙද්දි හරය 4ක් වෙනවා. මේ තරමක් ලොකු එකක් බලමු. A සමානයි ඍණ 2ද B සමානයි භාගයද වෙන විට පහත දැක්වෙන එක් එක් VJ ප්‍රකාශනයේ අගය සොයන්න. A සමානයි ඍණ 2ද B සමානයි භාගයද වෙන විට පහත දැක්වෙන එක් එක් VJ ප්‍රකාශනයේ අගය සොයන්න. A දන 2B සමානයි A වෙනුවට දානවා ඍණ 2 දන දෙවතාවක් B වෙනුවට දානවා භාගය සමානයි ඍණ 2 ධන භාගයට භාගය කැපිලි දෙකට දෙක කැපිලි ගියාම 1යි ඍණ 2 ධන 1 කියලා කියන්නේ ඍණ 1 කියලා අපිට අවසාන පිළිතුර ලියන්න පුළුවන් මෙයා බලමු 3a ධන b 3a ධන b ගැන කතා කරද්දී 3 වතාවක් a වෙනුවට දානවා ඍණ 2 ධන b වෙනුවට දානවා භාගය එහෙමනම් 3^2 6යි ඍණ 6යි ධන භාගයයි දැන් මෙයා කොහොමද සුළු කරන්නේ මෙයා සුළු කරද්දී පොදු හරය විදියට අපිට ගන්න පුළුවන් දෙකක් දෙකට දෙක ඒව දෙකයි දෙවරක් 6 ඍණ 12යි ධන 1 කියලා ලියන්න පුළුවන් ඍණ 12 ධන 1 කියලා කියන්නේ ඍණ 11යි බෙදීම 2 කියලා ලියන්න පුළුවන් අපි 4 වෙනි ගාන එකක් හදලා බලමු 4 වෙනි ගානේ කියනවා x සමානයි 3න් 2ද y සමානයි 4න් 3ද වෙන විට 5 දැක්වෙන එක එක් VJ ප්‍රකාශනය අගය සොයන්න කියලා 3x ධන 4y තමයි හොයන්න තියෙන්නේ 3 වතාවක් x x කියන්නේ 2 බෙදීම 3යි ධන 4 වතාවක් y y කියලා කියන්නේ 3 බෙදීම 4යි ඉතින් කැපෙන පද කපලා සුළු කරගමු. මේ තුනට මේ තුන කැපිලා යනවා හරයත් ලවයත් කැපෙන නිසා. උඩේ තුනේ දෙක විතරයි. එකතු කිරීම මේ හතරට මේ හතර කැපිලා යනවා හරයත් ලවයත් සමාන නිසා. එහෙනම් 3යි. 3යි 2යි එකතු කරාම 5යි කියලා අවසාන පිළිතුර ලියන්න පුළුවන්. අන්නේ විදියට මේ ප්‍රකාශනයේ ඔබට පුළුවන් හැම එකක්ම මේ විදිහට ආදේශ කරලා විසඳන්න. අපි යමු ඊළඟට කතාවට. ඊළඟට මෙහෙම කතාවක් කියනවා. VJ ප්‍රකාශන දෙකක් ගුණිතය යම් කිසි VJ ප්‍රකාශන දෙකක් ගුණ කරද්දී මොකද කරන්න කියලා අපි දැන් බලමු. ඉතින් එහෙමනම් දුවේ පුතේ අපි 5යි 2 අභ්‍යාසය කරලා බලමු. ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් ඔය පද දෙකක ගුණිතයක් තියෙන විදියට නැත්නම් එහෙමනම් ඔය දිපද ප්‍රකාශනයක් තියෙන විදිය. කොට කොහොමද VJ ප්‍රකාශන සුළු කරන්න කියලා. බලමු කොමේක් කරලා. එකක් තියෙනවා මෙහෙම. x ධන 2
වතාවක් x ධන 4 දැන් මෙන්න මෙයා අපි බලමු සුළු කරලා මෙයා මෙයාගෙන් ගුණ කරන්න ඕන මෙයා මෙයාගෙන් ගුණ කරන්න ඕන මෙයා මෙයාගෙන් ගුණ කරන්න ඕන ඉතින් ඊට පස්සේ මෙයා මෙයාගෙන් ගුණ කරන්න දෙන්න වැඩ හතරක් තියෙනවා අපිට කරන්න හොඳයි අපි බලමු x x ගෙන් ගුණ කරාට පස්සේ අපිට ලියන්න පුළුවන් x වල වර්ග කියලා එකතු කිරීම 4x ගෙන් ගුණ කරාම 4x එකතු කිරීම 2x ගෙන් ගුණ කරාම 2x එකතු කිරීම 4 දෙකෙන් ගුණ කරාම 8යි එහෙනම් මෙයාමට ලියන්න පුළුවන් x වල වර්ග එකතු කිරීම 4යි 2යි 6x එකතු කිරීම 8 කියලා හොඳයි අපි තව එකක් බලමු මෙහෙම එකක් තියෙනවා බලමු x ධන 1 වතාවක් x ධන 3 මෙයා ප්‍රසාරණය කරලා බලමු කලින් ඉදීමයි මෙයා මෙයාගෙන් ගුණ කරමු මෙයා මෙයාගෙන් ගුණ කරමු මෙයා මෙයාගෙන් ගුණ කරමු මෙයා මෙයාගෙන් ගුණ කරමු බලමු ගුණ කරලා x x ගෙන් ගුණ කරාම x වල වර්ග එකතු කිරීම මෙයා මෙයාගෙන් ගුණ කරාම 3x එකතු කිරීම x එකතු කිරීම 3 එහෙමනම් දැන් සජාතීය පද එකතු කරගමු x වර්ග පද තවත් නැහැ එහෙනම් x වර්ග විතරයි ධන 3x සහ x ඒ කියන්නේ 4x ධන 3 ඉතින් ඔන්න ඔය විදිහට අපිට දැන් මේ ඕන එක සුළු කරගන්න පුළුවන් මේ ත්‍රින තියෙන අවස්ථාවක් අරන් බලමු b ඍණ 4 වතාවක් p ඍණ 3 බලමු සුළු කරලා මේ p p ගෙන් ගුණ කරාම p වර්ග කියලා එනවා මෙයා මෙයාගෙන් ගුණ කරාම 3p එනවා මෙයා මෙයාගෙන් ගුණ කරාම 4p එනවා මෙයා මෙයාගෙන් ගුණ කරාම 4 3 12 එනවා හැබැයි මෙතන විශේෂත්වයක් තියෙනවා මේ ඍණ පද තියෙන නිසා යම් කිසි වෙනසක් වෙනවා කලින්ට වඩා අපි දැන් බලමු p p ගෙන් ගුණ කරාම ධන p ධන p එහෙනම් අපිට p වර්ග කියලා ලියන්න පුළුවන් මෙයා මෙයාගෙන් ගුණ කරාම ධන ඍණ ඒ නිසා ධන ඍණෙන් ගුණ කරාම ඍණ කියලා ලියන්න පුළුවන් p 3ෙන් ගුණ කරාම 3p ඍණ 4 ගුණ කිරීම p ධනයි ඍණයි ගුණ කරාම ඍණ 4යි p ඍණයි ඍණයි ගුණ කරාම ධන 4 3 12යි ඉතින් දැන් අවසාන පිළිතුරු විදියට p වර්ග ප්‍රකාශන තව නැති නිසා p වර්ගෙ හැම ලියනවා ඍණ 3p ඍණ 4p පද දෙකේම ලකුණු සමානයි ලකුණු සමාන වෙලාවට එම ලකුණම ලියලා මේ දෙන්න එකතු කරලා ලියනවා 3යි 4 එකතු කරාම 4යි 7p ධන 12 ඔන්න ඔය විදියට තමයි දුවේ පුතේ දීපද ප්‍රකාශනයක් තියෙන වෙලාවට සුළු කිරීම කරන්නේ හරි අපි ඔබ තවත් තේරුම් ගන්නත් එක්ක මෙන්න මේ යාකිරීම කරලා බලමු ඒ කොටසේ ඇති එක් එක් ප්‍රකාශනයේ සුළු කිරීමෙන් ලැබෙන ප්‍රකාශනය b කොටසේ ඇති නිවැරදි පිළිතුරට යා කරලා ලියන්නලු x ධන 2 x ධන 1 සුළු කරාට පස්සේ යා කරන්නලු හොඳයි මම මේ වගේ එකක් එකපාරින් හිතා ගන්න විදියක් කියලා දෙන්න බලා ගන්න හොඳින් හිතන්න දැන් මෙතන තියෙන්නේ ධන ඉලක්කමක් නේ මෙතන තියෙන්නේ ධන ඉලක්කම් එහෙනම් මේ ප්‍රකාශනයේ කොහෙවත් ඍණ ඉලක්කක් නැහැ එහෙනම් මෙයාගෙන් හැදෙන ඉලක්ක ප්‍රසාරණය කරාට පස්සේ හැදෙන ප්‍රකාශනයේ සියල්ල තියෙන්න ඕන ධන ඉලක්කක් මේ බලන්න උත්තර දිහා මේකේ ඍණ ඉලක්කමක් තියෙනවා මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා එතකොට ධන ඉලක්කම් විතරක් තියෙන ප්‍රකාශන දෙකයි තියෙන්නේ එකක් මේක එකක් මේක එහෙමනම් මෙයා ගුණක අනිවාර්යෙන්ම මේ දෙන්නෙන් එක්කෙනෙට සමාන වෙන්න ඕන හරි
දැන් අපිට හිතන්න තියෙන අනිත් දේ තමයි සමා වෙන්න අපි දැන් දැක්කා මෙතන ධන ඉලක්කම් තියෙන එක ප්‍රකාශනයේ තියෙන අනිවාර්යෙන් මෙහෙමනම් මෙයාගේ ප්‍රසාරණය කරාම මෙන්න මෙයා බවට පත් වෙන්න ඕන හොඳයි ඒ වගේම මෙයා ගැන ගත්තොත් x ධන 3 ඍණ 4 අපි හැමතිස්සෙම අවසාන නියත පදයේ හැදෙන්නේ මෙන්න මේ නියත පද දෙක ගුණ කරාම 4 වරක් 3 12යි 12ක් තියෙන ප්‍රකාශනයක් තියෙන කොහෙද මෙයාගේ විතරයි එහෙමනම් අනිවාර්යෙන් මෙයා තමයි මෙයාට යාවෙන්න ඕන තව විශේෂ දෙයක් තියෙනවා මෙතන කියන්න මෙතන ලකුණක් නැහැ මෙතන ලකුණ අනිවාර්යෙන් ඍණ වෙන්න ඕන මෙයා බලමු මෙතනත් බලන්න අපි ප්‍රකාශනයක් සිදු කරාට පස්සේ මෙන්න මේ නියත පද දෙක ගුණ කරාට පස්සේ තමයි මේ නියත පදේ හැදුනේ 5 වරක් 2 10යි 10 හැදෙන්නේ මෙතන විතරයිනේ එනා ඉතින් ආයි බලන්න දෙයක් නැහැ සුළු කර කර ඉන්න ඕනේ නැහැ එකපාරින් හිතින්ම අපිට මේ දෙන්න යා කරන්න පුළුවන් මෙතන 3 වරක් 3 9 හැදෙන්නේ මෙතනනේ වෙන ප්‍රකාශනයන් වෙන්න බෑ එහෙනම් මෙයා තමයි ප්‍රකාශනයේ විදියට දාන්න වෙන්නේ ඉතුරුනේ කවුද ඉතිරි වෙච්ච එක නා අපි යා කරමු ඉතින් ඉතුරුනේ මෙයා විතරයි පස්සේ නිගාන කියනවා ප්‍රකාශනයක් දීලා පහත දැක්වෙන එක එක් අවස්ථාව සඳහා සත්‍යාපනය කරන්න කියලා. x සමානයි 3 විට මේක සත්‍යාපනය කරන්නලු x සමානයි ඍණ 2 විට මෙයා සත්‍යාපනය කරන්නලු. හරි අපි බලමු. මේ වගේ ප්‍රකාශනයක් කරද්දී අපි ප්‍රකාශන එක පැත්තක් ඉස්සෙල්ලා ගන්නවා. x ධන 5 වතාවක් x ධන 6. ඉතින් දැන් මේ ප්‍රකාශනයේ අපි x සමානයි 3 වෙලාවට ඇත්තද කියලා බලමු. මම කරන්න හදන්නේ ප්‍රකාශනයේ වම් අතපැත්තත් වෙනම සුළු කරන්න දකුණු අතපැත්ත වෙනම සුළු කරන්න. x සමානයි 3 විට ආදේශ කරලා බලමු. එහෙනම් 3 ධන 5. 3 ධන 6. 3යි 5යි එකතු කරාට පස්සේ අපි දන්නවා 8යි කියලා. 6යි 3යි එකතු කරාට පස්සේ අපි දන්නවා 9යි කියලා. නම්බරක් 8. නම්බරක් 8 අපි දන්නවා 72යි සමාන 72යි කියලා. හොඳයි. එහෙමනම් දැන් අපි දකුණු අත ප්‍රකාශ පැත්තත් සුළු කරලා බලමු. දකුණු අත ප්‍රකාශනය ගත්තට පස්සේ x වර්ග ධන 11යි x ධන 30. x වෙනුවට ආදේශ කරලා බලමු 3. ඒ කියන්නේ 3 වර්ගය. x වෙනුවට ආදේශ කරාම 11 වරක් 3 ධන 30. 3 වර්ගය කියලා කියන්නේ 9යි. 11 වරක් 3 33යි ධන 30යි. ඉතින් මේ ටික එකතු කරලා බලමු. 33යි 9යි කියලා කියන්නේ අපි දන්නවා 42යි 30යි කියලා කියන්නේ 72යි. එහෙමනම් x සමානයි 2 වෙන විට මෙන්න මේ ප්‍රකාශනය සත්‍යාපනය වෙනවා. දැන් අපි ඕකම බලමු x සමානයි 3 වෙන විටත් සත්‍ය වෙනවද කියලා. හොඳයි. x සමානයි ඍණ 2 වෙන විටත් අපි ඇත්තද කියලා බලමු. එහෙනම් අපි දැන් දානවා x වෙනුවට ඍණ 2. ඍණ 2 ධන 5 වතාවක් ඍණ 2 ධන 6. බලමු ඇත්තද කියලා. ඍණ 2 එකතු කිරීම 5 කියලා කියන්නේ 3යි. ඍණ 2 එකතු කිරීම 6 කියලා කියන්නේ 4යි. 4 වරක් 3 12යි. මේ පැත්තත් බලමු ඇත්තද කියලා. ඍණ 2 වර්ගය එකතු කිරීම 11 වරක් ඍණ 3 සමාන ඍණ 2 ධන 30. බලමු ඇත්ත වෙනවද කියලා. ඍණ 2 වල් කරාම ඍණ ඍණ ගුණ කරාම කොහොමද ධන 2 වරක් 2 4යි. එකතු කිරීම මෙතන එකතු කිරීම නෙමෙයි ඇත්තර වෙන්නේ අඩු කිරීමක් හේතුව එකලොස් වරක් 3 33යි ධන ඍණ ගුණ කරාම ඍණයි. ඍණ 33 ධන 30. දැන් අපි බලමු මෙයා සුළු කරලා.
තිහයි හතර එකතු කරාම තිස් හතරයි අඩු කිරීම විසි දෙකයි. විසි හතර තිස් හතරෙන් විසි දෙයක් ගියාම දොළහයි. හරි. එහෙමනම් ප්‍රකාශනයේ වම් මත පැත්තත් ප්‍රකාශනයේ දකුණු මත පැත්තත් එක්කම පිළිතුර තමයි x = ඍණ 2 විදියටත් ආවේ. එහෙමනම් x = ඍණ 2 විදියට මෙන්න මෙයා සත්‍යාපනය වෙනවා. දැන් අපිට ඊළඟට තවත් ප්‍රකාශන දෙකක් දීලා තියෙනවා x ඍණ 2 වතාවක් x ධන 3. එක පැත්තකට ගමු. අනිත් පැත්තට අපි ගමු අනිත් ප්‍රකාශනය. X වර්ග ධන x ඍණ 6. ප්‍රකාශනයේ සත්‍ය පහත් රැකෙන එකවසත් සත්‍යාපනය කරන්නලු. X සමාන 1 විතර බලමු. X සමාන 1 විතර දැන් අපි ආදේශ කරලා බලමු. X වෙනුවට 1 දැමම 1 ඍණ 2 වතාවක් 1 ධන 3. එකෙන් දෙකක් අඩු වුණාට පස්සේ ඍණ 1යි. 3ෙන් එකක් වැඩි වුණාම 4යි. 4 වරක් 1 ඍණ 4යි. මේ පැත්තට දාමු 1 ආදේශ කරලා. 1ේ වර්ගය 1යි ධන 1යි ඍණ 6යි. 2යි 1යි 2යි ඍණ 6යි කියන්නේ ඍණ 4යි. එහෙමනම් පුතේ x = 1 විට මෙයා සත්‍යාපනය වෙනවා. හොඳයි x = 4 විටත් බලමු. එහෙනම් x වෙනුවට 4 ඍණ 2 වතාවක් 4 ධන 3. 4 වර්ගය ධන 4 ඍණ 6. 4ෙන් 2ක් ගියාට පස්සේ 2යි. ගුණ කරනවා 4යි 3යි 7යි. 7 + 2 14යි කියලා ලියන්න පුළුවන්. 4 වර්ගයේ 16යි ධන 4යි ඍණ 6යි. එහෙමනම් 4යි 16යි 4යි කියන්නේ 20යි. 20 ඍණ 6යි කියන්නේ 14යි. එහෙමනම් ඔන්න දෙපැත්තේ මේකම උත්තරය ආවා x = 4 විටත් සත්‍යාපනය වුණා. හරි. දැන් අපි බලමු x = බිංදුව විටත් මෙය සත්‍යාපනය වෙනවද කියලා. එනං අපි x වෙනුවට බිංදුව ආදේශ කරලා බලමු. එහෙම වෙද්දි දකුණු අත පැත්ත සහ වම් අත පැත්ත සමාන වෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ ප්‍රකාශනයේ x = බිංදුව විතරත් සත්‍යාපනය වෙනවා කියලා. බිංදුව ඍණ 2 ගුණ කිරීම බිංදුව ධන 3. බිංදුව ඍණ 2 කියලා කියන්නේ ඍණ 2ම තමයි. වතාවක් බිංදුව ධන 3 කියන්නේ 3යි. දෙවරක් 3 6යි. හැබැයි ඍණ 6යි. මේ පැත්ත බලමුකෝ. බිංදුවේ වර්ගයේ බිංදුවයි ධන බිංදුවයි ඍණ 6යි. එහෙනම් අවසාන පිළිතුර ඍණ 6යි. එහෙමනම් x = බිංදුව විටත් මේ ප්‍රකාශනය සත්‍යාපනය වුණා. ඊළඟට තියෙන්නේ එහෙම ප්‍රකාශනයක් තමයි 2 ඍණ x වතාවක් 4 ඍණ x = x² ඍණ 6යි x ධන 8. මේ වගේ අවස්ථා තුනකට සත්‍යාකර්පණය කරන්න කියලා තියෙනවා. හරි. ඊළඟට අපිට තියෙනවා යම් කිසි ප්‍රකාශ වගන්තියක් අන්නේ වගන්තිය හොඳින් කියවලා අපි බලමු කොහොමද විසඳන්නේ කියලා. සැරසිල්ලක් සඳහා කපා ගන්නා ලද සුජු කෝණාශ්‍රකර කඩදාසික දිග 15 cm ද පළල 8 cm ද වේ. දිග පැත්තෙන් හා පළල පැත්තෙන් මීටර x බැගින් පටි දෙකක් කපා ඉවත් කරනු ලැබේ. ඉතිරිවන කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් රූපය ඇසුරින් ලබා ගන්න. මෙහි x කුඩයි 8 cm බව පෙන්වන්න. හොඳයි. අපි සුජු කෝණාශ්‍රයක් ඇඳලා බලමු. හිතන්න මෙන්න එක තමයි මම අඳින සුජු කෝණාශ්‍රය කියලා. මේ සුජු කෝණාශ්‍රයේ දිග 15යිලු පළල 8යිලු. දැන් දිගින් සහ පළලින් x ප්‍රමාණයේ කොටසක් කපා ඉවත් කරනවලු. ඒතොර දිගින් සහ පළලින් x ප්‍රමාණයේ කොටසක් කපා ඉවත් කරද්දී හිතන්න මෙන්න මේ වගේ කොටසක් කපලා ඉවත් කරනවා කියලා. එහෙනම් දිගින් x කොටසක් කපලා ඉවත් කරා, පළලින් x කොටසක් කපලා ඉවත් කරා. එහෙමනම් මෙන්න මේ ප්‍රමාණය, මෙන්න මේ දිග ප්‍රමාණය x වෙනවා. ඒ වගේම මෙන්න මේ දිග ප්‍රමාණයත් x වෙනවා.
ඉතුරු වෙච්ච ප්‍රමාණය වර්ගඵලය ගැන තමයි අහන්නේ. දැන් මේ ඉතුරු වෙච්ච ප්‍රමාණය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රමාණයනේ මම මේ පාඩ කරන කොටුවනේ. මෙන්න මේ පාඩ කරන කොටුවේ වර්ගඵලය තමයි අහන්නේ. මේ පාඩ කරන කොටුවේ දැන් දිග මොකද්ද? කලින් 15ක් තිබ්බා දැන් ඊට වඩා අඩුයි නේද? දැන් 15න් x අඩු වෙන්න ඕන. දැන් මේක තමයි 15 වරින x සමයි මේ දිග. පළල ගැන කතා කරොත් පළල 8ක් තිබ්බා දෙකක් x ප්‍රමාණයක් අඩු වුණා. එහෙමනම් 8න් x ප්‍රමාණයක් අඩු වෙන්න ඕන. මේ තමයි පළල. දිග සහ පළල ගුණ කරාම වර්ගඵලය එනවා. මෙන්න මේක තමයි ප්‍රකාශනය. ඊළඟට කියන්නේ ඊට සමානම වගේ කතාවක්. එයා කියනවා මෙහෙම දිග මීටර x ද පළල මීටර 2 ද වූ සුජුකෝණාස්රාකාර මල්පාත්‍යයක් රූපේ දැක්වේ. එහි දිග පැත්තේ මීටර 2ක් අඩු කර පළල පැත්ත මීටර x ප්‍රමාණයකින් දික් කරන්න කියලා කියනවා. කළලාදී. දැන් තිබෙන පාත්‍යයේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් රූපය භාවිතයෙන් සොයන්න. දැන් මොකක් හරි දෙයකින් මේකින් පාත්‍යය වෙනස් කරාට පස්සේ ඒකේ වර්ගඵලය අහනවා නම් අදාළ අලුතෙන් හදපු පාත්‍යයේ දිග වර්ගඵලයෙන් දිග ඵලලෙන් ගුණ කරාම වර්ගඵලය එනවා. කලින් තිබ්බ දිග x දැන් මොකද කරේ? දිග x ද මීටර පළ දෙක මාත්‍යයක. එහි දිග පැත්තෙන් මීටර 2ක් අඩු කරා. එහෙමනම් දිගෙන් x 2ක් එකෙන් 2ක් අඩු කරා. දැන් මේක තමයි අලුතෙන් එන දිග. ගුණ කරමු දැන් අලුත් ඵලලෙන්. ඵලල මොකද්ද? ඵලල සමානයි කලින් නම් තිබ්බේ මීටර 2ක් කියලා. දැන් මීටර x ප්‍රමාණය දික් කරාලු. ඵලල පැත්තෙන් මීටර x ප්‍රමාණයක් දික් කරාලු. එහෙමනම් ඵලල 2ක් වෙලා තිබ්බා. 2ට x ප්‍රමාණයක් එකතු වුණා. මෙන්න මේක තමයි මේ දිග සහ ඵලල ගුණ කරාම මේ වර්ගඵලය එනවා. එතකොට මෙන්න මේක තමයි අදාළ ප්‍රකාශනයේ විදිහට ගන්න වෙන්නේ. අපි යමු මිශ්‍ර අභ්‍යාසයට. මිශ්‍ර අභ්‍යාසෙ මෙහෙම කතාවක් කියනවා. වී ඇති රූපේ අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලියා සිලු කර දක්වන්න. රූප දෙකක් තියලා තියෙනවා. දෙකේම අඳුරු කර කොටසේ වර්ගඵලයන් තමයි අහන්නේ. යම්කිසි රූපයක වර්ගඵලය ගන්න පුළුවන්. වර්ගඵලය කියලා කියන්නේ එම රූපය අවකාශයේම නැත්නම් ඔය තියෙන තලය තුළ අල්ලාගෙන ඉන්න සම්පූර්ණ භූමි ප්‍රමාණය. මේක සමචතුරස්රාකාරවත් සුජුකෝණාස්ර හැඩයක්වත් පෙන්නුම් කරන්නේ නැහැ. එකපාරට L හැඩයට සුරුස් L හැඩයක ස්වරූපයක් ගන්න යතරමක් වෙනස් ආකාරයේ රූපයක් තමයි අපිට පෙන්නුම් කරන්නේ. අපිට වර්ගඵලය ගැනීමට නම් අවශ්‍ය මේක අපිට කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. මන් නිර්මාණයක් කරන්නම් මෙන්න මේ විදියට. මෙන්න මෙතනින් මන් නිර්මාණයක් යහුවොත් මට මෙන්න මේ රූපය කොටස් දෙකකට පෙන්වුම් කරන්න පුළුවන්. මෙන්න මේ කොටස එකක් විදියටත් මේ කොටස එකක් විදියටත් මම මේ කොටස් දෙක 1 2 කියලා නම් කරගන්නම්. එක කොටසේ වර්ගඵලය සහ දෙක කොටසේ වර්ගඵලයන්ගේ එකතුවෙන් මට මුළු වර්ගඵලය ගන්න පුළුවන්. අඳුර කර කොටසේ වර්ගඵලයනේ අහන්නෙත්. එහෙනම් එක කොටසේ වර්ගඵලය කියලා කියන්නේ x ධන 3 වතාවක් x ධන 2 එකතු කිරීම. දෙක කොටසේ වර්ගඵලය කියලා කියන්නේ x ධන 1 වතාවක් x ධන 2. හොඳයි. දැන් මෙයා තවදුරටත් සුළු කරන්න කියලා තියෙනවානේ. අපි සුළු කරලා බලමු. අපි දැන් ක්‍රමය හොඳටම දන්නවා. ඒ තමයි මෙයා මෙයාගෙන් ගුණ කිරීම, මෙයා මෙයාගෙන් ගුණ කිරීම, මෙයා මෙයාගෙන් ගුණ කිරීම, මෙයාගෙන් ගුණ කිරීම. මෙතනත් එහෙමයි. මෙයා මෙයාගෙන් සහ මෙයා මෙයාගෙන්, මෙයා මෙයාගෙන් සහ මෙයා මෙයාගෙන් ගුණ කිරීම. හරි. අපි දැන් ගුණ කරලා බලමු. x ගුණ කිරීම x කියලා කියන්නේ x වල වර්ගය ධන 2x ධන 3x ධන 6 x x කියන ගුණ කරාම x වල වර්ගය. ධන 2x ධන x ධන 2. දැන් සජාතීය පදයන් එකතු කරමු. x වර්ග තවයක් x වර්ග පදයක්. එහෙනම් 2 x වර්ග කියලා ලියන්න පුළුවන්. 2 x ධන 3 x කියන්නේ 5 x, 5 x ධන 3 x කියන්නේ 8 x ධන x කියලා කියන්නේ 9 x කියලා
ලියන්න පුළුවන්. නියත පද ගැන කතා කරොත් මෙතන 6 තියෙනවා 2 තියෙනවා 6 දන 2 8යි කියලා දාන්න පුළුවන්. මෙන්න මේක තමයි අවසාන වශයෙන් සිදු කරාට පස්සේ ඉන්නේ ප්‍රකාශනය. ඒ විදිහට තව විශ්ව අභ්‍යාසෙත් තව ගණන් තියෙනවා. ඒ වගේම අපි කරපු අභ්‍යාසවලත් තව ගණන් තියෙනවා. ඉතින් ඔන්න ඔක තමයි අපි බලාපොරොත්තු වුණේ පාඩම සාරාංශගතව කියා දෙන ගමන් අභ්‍යාසයන් සාකච්ඡා කිරීම තමයි අපේ අරමුණ උනේ. අපි හිතනවා ඔබේ සාර්ථකව අත්විඳින්න ඇති කියලා. අපි කතා කරේ 9 ශ්‍රේණියේ 5 වෙනි පාඩම. ඒතර මේ වන විට ඔබ පාඩම් පහක් බලලා තියෙනවා. ඒ පාඩම් පහේම ලබද්දාපාපු දැනුමත් එක්ක ඔයගලන්ට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ලාලුවත් එක්ක මේ ගණන් සාකච්ඡා කරන්න ඉදිරි විභාගවලට හොඳින් මුහුණ දෙන්න. ඉතින් අපේ අරමුණ වෙන්නේ ඒක. අධ්‍යාපනය අන්තර්ජාලය තුලින් ඔබේ දොත් දෙපා මුලටම ගෙනල්ලා එසේ දෙපා මුලට ගෙනාපු අධ්‍යාපනය තුලින් ඔබේ කාලයේ ක්‍රමය ශාස්ත්‍රමය සියල්ල ඉතිරි කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ. ඉතින් ඒත් එක්කම අද අපි නවතින්නයි සූදානම්. අපි නැවතත් හමු වෙනවා තවත් පාඩමක් තුලින්. අපි ටීච් මී ඔන්ලයින් වැඩසටහන අපි එදාට තවත් දේවල් කතා කරමු අලුත් පාඩමේ. එහෙනම් එතෙක් ඔබට බොහොම ස්තුතියි. අදට අපි නවතිමු.